ಸೌಖ್ಯ ಸೇವಾ ಅಧ್ಯಕ್ಷ ಜನರಲ್ ವರಿಯಾ ಈ ತಹರುಕಲ ಆಸಾದಿತ ಮರಣ ತುನಮ ವಯಸ್ಸ ಅವರದು ಹೆತ್ತವ ಇಕ್ಮುವಾನ್ ಈ ಮೆದ್ರಿಗಿರಿಯೇ ಪದಿಂಚುವ ಸಿಟಿ ಹೆತ್ತ ದೇಹವೃದ್ಧಿ ಪುತ್ಕಲೇಕ್ ಪೊಲ್ಕಸೋವಿಟ ಪದಿಂಚುವ ಸಿಟಿ ಹೆತ್ತ ದೇಹವೃದ್ಧಿ ಕಾಂತಾವಾಕ್ ಸಹ ಆಟಿಕಮ ಪದಿಂಚುವ ಸಿಟಿ ಹೆತ್ತ ಹೆವೃದ್ಧಿ ಪುತ್ಕಲೇಕ್ ಮೀ ಅತರ ಅದತ್ ಎಕ್ ಆಸಾದಿತ ಮರಣ್ಯಾಕ್ ಮಡಕಲಪುವ ಒಟ್ಟಮಾವಡಿ ಪ್ರದೇಶದಿ ಭೂಮಿಧಾನೆ ಕೆರುಣ ಸೌಖ್ಯ ಅಮಾತ್ಯಾಂಶೆ ಕೋವಿಡ್ 19 ಪ್ರಧಾನ ಸಂಬಂಧಿ ಕಾರಕ ವೈದ್ಯ ತಾಕ್ಷಣಿಕ ಸೇವಾ ಅಧ್ಯಕ್ಷ ವೈದ್ಯ ಅನ್ವರ್ ಹಮ್ಡಾನಿ ಮಹತಾ ಪವಸುವೆ ಮೇವನ ಬಿಟ ಮಲಸಿರರು 48 ಭೂಮಿಧಾನೇಕರ ಎತ್ ಬವಾಯ್ ಈ ಅತರ ಆಸಾದಿತ ಕಾಂತಾ ಮಲಸಿರರು 19 ಸಹ ಆಸಾದಿತ ಪಿರಿಮಿ ಮಲಸಿರರು 29 ಬವದ ಓ ಪವಸುವ ಮಿರಟಿನ್ ಈ ವಾರ್ತಾ ಓ ಸಮಸ್ತ ಆಸಾದಿತೀನ್ 338 ದಿನಾಗಿನ್ ವೆಡಿಮ ಆಸಾದಿತೀನ್ ವಾರ್ತಾ ವಿ ಎತ್ತೆ ಗಂಪಹ ಡಿಸ್ಟ್ರಿಕ್ಟ್ಕೇನ್ ವನ ಅತರ ಎಮ ಸಂಖ್ಯಾವ 41 ಮಾತ್ರೆಯ ಆಸಾದಿತೀನ್ 41 ದಿನಕ್ಕೂ ಸಹ ತ್ರಿಕೋಣಾಮಲೆಯ ಆಸಾದಿತೀನ್ 35 ದಿನಕ್ಕೂ ವಾರ್ತಾವಿ ಎತಿಬವ ಕೋವಿಡ್ 19 ಪೆತ್ರೀಮ ವೆಲಕ್ವೀಮೆ ಜಾತಿಕ ಕ್ರಿಯಾನ್ವಿತ ಮಧ್ಯಸ್ಥಾನೆ ಸಂದಹನ್ ಕಲ ಆಸಾದಿತೀನ್ ವಾರ್ತಾವಿಮ ತವದೊಟ್ಟತ್ ಅಡು ಅಗ್ಯಾಕ್ ಪೆನ್ವಮಿನ್ ಕೊಲಂಬ ದಿಸ್ಟ್ರಿಕ್ಟೇನ್ ಈ ವಾರ್ತಾವಿ ತಿಬುನೆ ಆಸಾದಿತೀನ್ 32 ದಿನಕ್ಕೂ ಪಮನಾಯ್ ලංකාව තුල වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය සෑහෙන දුරට අඩු වෙලා තියෙනවා. හැබැයි සම්පූර්ණයෙන් නැවතිලා නැහැ. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවක මේ රෝගය නැවත උත්සන්න වීමේ හැකියාව තියෙනවා. දිනෙදී උත්සව සමයනවා. ඉතින් මේ තත්ත්වය තුල අවදානම කියන එක වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ කොවිඩ් තත්ත්වය තුල shopping යාම, බඩු භාණ්ඩ ගැනීමට යාම, ඇඳුම් ආයත්තම් ගැනීමට යාම කියන එක සම්පූර්ණයෙන්ම අඩු කරන එක හොඳයි. මොකද ඒක නීති රීති වලින් අඩු කරනකම් ඉන්න එපා. අපි රජයට මේ වෙන විට සඳහන් කරලා තියෙනවා මේ සංචරණ සීමාවන් නැති කිරීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් යොදන්න කියලා. මොකද කොළඹ කියන එක තුළ දැන් රෝගීන් ප්‍රමාණය වාර්තා වීම අඩු වුණා. කොළඹ කියන්නේ තා ඉක්මනින් රෝගේ පැතිරී යන්න පුළුවන් ප්‍රදේශයක් වගේම තාමත් ඉක්මනින් කොළඹින් වෙනත් ප්‍රදේශවලට රෝගේ පතුරවන්න පුළුවන් ස්ථානයක්. කියන්නේ කොළඹ කියන එක මේ රෝගේ තියෙන තාක්කත් අවදානම් කලාපයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ත්‍රිකුණාමලයේ නගරයෙන් අදත් ආසාදිතින් 12 දිනක වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ පැවසුවේ ආසාදිතයෙකු වාර්තා වීමත් සමග ත්‍රිකුණාමලයේ සමුපාකාර ගොඩනැගිල්ල තාවකාලික වසා දැමුණු අතර එහි සේවය කළ 45 දෙනෙකු නිරෝධායනයට යොමු කළ බවයි. පාදුප්ප සතිපොල ආශ්‍රිතව සිදු කළ අහඹු ඇන්ටිජන් පරීක්ෂාවකින් ආසාදිතීන් 30 හඳුනා ගැනීම හේතුවෙන් එම සතිපොලෙහි සේවය කරන සියලු දෙනා අද PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. මේ අතර කහවත්ත ප්‍රාථමික විද්‍යාලයේ පළවෙනි ශ්‍රේණියේ සහ තුන්වෙනි ශ්‍රේණියේ සිසුන් 2 ආසාදිතීන් බවට හඳුනා ගැනීමත් සමග එම පන්ති 2 තාවකාලිකව වසා දැමුණා.